දාසේ හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වලින් අනතුරුව බොරැල්ල පොලිසිය හා කොළඹ දකුණ අපරාධ කොට්ටාසය විසින් රිෂාඩ් බදෝයිදීන් මහතාගේ බිරිඳ සහ ඇගේ පියා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පිළිබඳව අදහස් දැක්වු අජිත් රෝහණ මහතා ඒ සිද්ධියට අදාළව ප්‍රකාශ 20කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරනු ලැබුවා. මෙම ප්‍රකාශ වලින් කම්මේ වන කරුණොත් ඒ වගේම විමර්ශන නිලධාරීන් විසින් සොයාගත් පර්යේෂණ සාක්ෂි, විද්‍යාත්මක සාක්ෂි සහ තාක්ෂණික සාක්ෂි, බැංකු වාර්තා ඊට අමතරව පච්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කරුණු අනුව මෙම 16 හැවිරිදි දැරිය කූරත්වයට භාජනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා. මේ වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන 46 හැවිරිදි ශයාබ්දීන් අයේෂා නැමැතිය විමර්ශන නිලධාරීන් විසින් අද දින අලියම් කාලයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඊට අමතරව මේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ පියාවන 70 හැවිරිදි මොහමඩ් ශයාබ්දීන් නැමැති අය අත්අඩංගුවටගෙන තිබෙනවා. මීට අමතරව තැරිය කොළඹට රැගෙන යෑමෙන් අනතුරුව ඇය මේ ආකාරයට තැනැත්තන් වෙළඳාම නැමැති වර්ධ සිදු කිරීමට ආධාර අනුබල දුන්, ඒ වගේම තැනැත්තන් වෙළඳාම නැමැති වර්ධ සිදු කළ කූරත්වයට භාජනය කිරීමේ වර්ධට ආධාර අනුබල දුන් තැනැත්තා වන මෙහි තැරැව්කරුවන 64 හැවිරිදි ශංකර් හෙවත් පොන්නයියා පණ්ඩාරම් නැමැති පුත්කලයා අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම අත්අඩංගුවටගත් තිදෙනා අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වනවා. මොවුන් පැය 72ක කාලයක් තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝගයක් ලබා දෙන ලෙසට